රෙස්ටෝරන්ට් වලින් කනවටත් වඩා රසම රස චීසි ලසන් එකක් ගෙදරදිම හදාගන්න හැටි අද මං ආටි කියලා දෙන්න. ආලට මම නිතර කියනවානේ කැම රසවීමේ රහස තමයි කැම ඉවසීමෙන් ආදරයෙන් හදන එක. මම මේ කියන විදිහට මේක හදලා බලන්න. ඔයා ෂෙෆ් කෙනෙක්ද කියලා ඔයාටම සැක හිතේ. මුලින්ම pan එකකට olive oil ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ chop කරගත්තු සුදු ලුණු ටික දාලා ටිකක් රත්තරම් පාට වෙනකම් බැදගන්න. ඊළඟට ලූණු, mushroom, bell pepper, තක්කාලි මේ ටික දාලා ටිකක් කරලා temperade කරගන්න. ඊට පස්සේ චූටි චූටි වට කපාගත්තු chicken breast කැලිග්‍රෑම් 500ක් විතර මේකට දාගෙන හොඳට temperade කරගන්න. ඊට පස්සේ ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු මේ හැම දෙයක්ම එකතු කරගන්න. මේ ටික සේරම දාලා හොඳට කලවම් කරගෙන අවසානයේ ketchup ටිකකුත් එකතු කරගන්න. දැන් අපි හදාගමු මේකට හදන white sauce එක. Butter ටික pan එකකට දාලා melt කරගෙන ඒකටම palm පිටි ටිකත් එකතු කරලා ඊට පස්සේ fresh milk එකතු කරගෙන මේක thick වෙනකන් හොඳට mix කරගන්න. මේක හොඳට උකු වීගෙන යනකොට ගම්මිරිස් තේ හැන්දක් දෙකක් එකතු කරගෙන හොඳටම උකු වෙනකන් හැදිගාගෙන ලිපෙන් බාගන්න. දැන් අපි අපේ ලසන්යා එක ඇසම්බල් කරගමු. මම මෙතනදී අරගෙන තියන්නේ බොයිල් කරන්න ඕන නැති ලසන්යා ෂීට් එක. පැකට් එකේ no need to boil කියලා mention කරලා ඇති. ඔයාලට පුළුවන් ලේසියෙන් හොයාගන්න සුපර් මාකට් වලින්. ඒකෙන් එකින් එක අරගෙන බේකින් ට්‍රේ එකේ මේ විදිහට තියාගන්න. මතක තියාගන්න එකක් කොට එකක් තියන්න එපා. එකින් එක ගැටෙන්නේ නැති විදිහට තියාගන්න. ඊට පස්සේ අපේ chicken එක මේ ගොඩින් දාගන්න. ඊගවට අපි හදාගත්තු වයිට් සෝස් එකත් මේ විදිහට අතුරගන්න. ඒත් එක්කම මොසරෙල්ලා චීස් හැමින් දාලා ආපහු ලසන්යා ෂීට් එක තියාගෙන චිකන් එක දාලා අර විදිහටම වයිට් සෝස් එක එකතු කරගෙන ලේයර්ස් ලේයර්ස් හදාගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක් ලේයර්ස් හදාගන්න පුළුවන් මේකේ. ඔයා බේක් කරගන්න බේකින් ට්‍රේ එක අනුව. ඉතින් මේකට මොසරෙල්ලා චීස් දාන තරමටම රසයි. අවසානයේට මේක ඇලුමිනියම් ෆොයිල් එකකින් වහලා 190ට විනාඩි 40ක් විතර බේක් කරගන්න. මුලින්ම විනාඩි 30ක් බේක් කරගෙන ඇලුමිනියම් ෆොයිල් එක ඇරලා ආපහු විනාඩි 10ක් විතර බේක් කරගන්න. එතකොට මෙන්න මේ විදිහට ලස්සනට පාටට ඔයාට මේක අරගන්න පුළුවන්. මේක උණු උණුවම සර්ව් කරන්න අමතක කරන්න එපා. මේ වගේ රසවත් රෙසිපිස් බලන්න මම අනිවාර්යයෙන්ම ෆලෝ කරලා තියාගන්න. නැන් අදට ගිහින් යන්න. ආයෙත් ඔයාලඟට නැක්ස්ට් සුපර් පොසිටිව් ළමයි සැටඩින් පරිස්සමෙන් ඉන්න ඕන.